මේ ඇවිල්ලා ඉන්නේ අනුරාධපුර පූජා නගරේ මහමෙවුන විද්‍යාලයේ වැඩ සිටින ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වෙත අපි එතන වචන තුනක් භාවිත කරනවා ජයශ්‍රී මහා බෝධිය කියලා ඒක නිකන් වැටිච්ච නමක් නෙවෙයි අර්ථයක් තියෙනවා ජයශ්‍රී කියන්නේ කරුණු දෙකක් අනුව පළවෙනි කාරණාව තමයි මාර සේනාව පරාජය කරන්න සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන්ට සෙවණ දුන්නු වෘක්ෂය එතකොට මාර සේනාව පරාජය කළා ජයග්‍රහණය ලැබුණු නිසා ජයශ්‍රී කියන නම දෙනවා අනිත් කාරණාව තමයි ආධ්‍යාත්මිකව කෙලෙත් නැමැති සතුරන් පරාජය කරලා ජයග්‍රහණය කළෙත් මේ අසුසු වෘක්ෂය සෙවණි ඉඳගෙන නිසා ජයශ්‍රී කියලා කියනවා. මොන එතකොට ජයශ්‍රී කියන්නේ මේ දෙකයි මාර සේනාව පරාජය කරලා ජයග්‍රහණය කරපු ආ කෙලෙත් සතුරන් පරාජය කරලා ජයග්‍රහණය කරපු කියන කාරණා දෙක. මහා කියලා කියන විශේෂණය යෙදෙන්නේ අපි බෝධීන් වහන්සේ කියලා කිව්වට බෝධිය කියලා කිව්වට මෙහි නියම නාමය තමයි අස්වත්ථ. සාස්ත්‍රයෙන් අස්වත්ථ කියලා කියනවා. අපි සිංහලෙන් අසතු කියලා කියනවා. මේ ශාඛාවක් හැටියට ගහක් හැටියට ගත්තම ඒ ගහේ නියම නම තමයි අසතු ගහ. හරිද? එතකොට ඒ අසතු ගහ ස්වභාවයෙන්ම වනස්පති වෘක්ෂයක්. හැම ගහකටම මහා කියන නම දෙන්නේ නැහැ. බුදුහාමුදුර සිද්ධාර්ථ ගෞතමිය බුදුණක් නැතත් මේ අසතු වෘක්ෂය මහා කියන නමින් හඳුන්වනවා. ඇයි ඒ? වනස්පතිය. වනස්පතියේ ස්වභාවය තමයි මල් නැතුව ගෙඩි හට ගැනීම. නුග ගහත් ඒ වගේ වනස්පතියක්. සාමාන්‍යයෙන් ඕනම ගහක බහුලව වෙන්නේ මල් ලැබිල්ල ඊට පස්සේ ගෙඩි හට ගන්න එක. හැබැයි වනාන්තරයේ තියෙන වනස්පති වෘක්ෂයන්ගේ විශේෂය තමයි මල් නැතුව ගෙඩි හට ගැනීම. ඒ වගේම අතුපතර විහිදලා ගිහිල්ලා ඒ වනාන්තරේ මහා පරිවාරයක් හැටියට නැත්තම් මහා පිරිසක් ඉන්න පරිවරාගත් වෘක්ෂයක් හැටියට නිසා මහා කියන නම යෙදෙනවා. තුන්වෙනි එක බෝධිය. බෝධිය කියන වචන කියන්නේ බුද්ධත්වය කියන එකයි. බෝධීති සත්‍ය සත්‍ය මග්ගේසු ඥානේසු කියලා කියනවා. බෝධිය කියන එකෙන් අදහස් කරන්නේ සතර මාර්ග ඥානය. එතකොට අපි දන්නවා අපි බෝධි පූජාවක් කියලා කියන්නේ වෘක්ෂ වන්දනාවක්ම නෙවෙයි. අපි උන්වහන්සේගේ ඇසතු වෘක්ෂයේ මුල බුදු වෙච්ච නිසා එයට ගරු කරමින් අපි බෝධි පූජාවක් කරන්නේ උන්වහන්සේ අවබෝධ කරගත්ත ඥානයට එහෙම නැත්නම් බුද්ධත්වයේ. ඔබ තමයි ජයශ්‍රී මහා බෝධිය කියන නාමයේ තොරතුරු. පිහිටීම උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. මේ භූමිය මහා මේඝ උද්‍යානය. අපි දැන් සිංහලෙන් කියනවා මහමෙවුනා උයන කියලා. එදා රජදරුවන්ට තිබුණා රාජකීය උද්‍යාන දෙකක්. ඒ තමයි මහමෙවුනා උද්‍යානයේ මහමෙවුනා උයන හා නන්දන වනය. මේ දෙකම මිහිඳු හාමුදුරුවන්ගේ වැඩම වීමෙන් පස්සේ රජවරු ශාසනය වෙනුවෙන් පූජ කරලා විහාරාරාම හැදුවා. ඒතොර මේ භූමිය මහමෙවුනා උයන. මහමෙවුනා උයනේ තමයි මහා විහාරය ස්ථාපිත කළේ. එතකොට මෙතන අපි පිහිටීම ගත්තොතින් මලු හතක් තියෙනවා. අර උඩම වැඩ ඉන්නේ ජයත්‍රි මහා බෝධි ශාඛාව පළවෙනි මළුව තමයි වැලි මළුව. මේ අපි දැන් ඉන්නේ වැලි මළුවේ.
මේ තියෙන්නේ මේ මේ වටේටම තියෙන්නේ වැලි මළුව අපි මුලින්ම පිවිසෙන්නේ මේ මළුව වටේම මේ ඔය වටේ තියෙන්නේ විශාල ශෛලමය අලු ගල් වලින් හදපු ප්‍රාකාරයකින් හතරපතින්ම වට වෙලා තියෙනවා උතුර නැගෙනහිර බටහිර හැටියට දොරටු තුනක් තියෙනවා මුල්ම කාඩි තිබිලා තියෙන්නේ මෙන්න මේ රුවන් වැලියට අපි ඇතුල් වෙන්නේ ඒ කියන්නේ මේ මේ මෙතන මේ තියෙන දොරටුව තමයි මුල්ම කාලේ තිබිලා තියෙන්නේ දෙවෙනි මළුව විහාර මළුව විහාර මළුව කියන්නේ අර මේ තියෙන බලන්න මේ මේ පටිපලෙන් නැග්ගම ඔය දැන් ගොඩනැගිල්ල අපේනවා නේද අපිට වහලත් එක්ක ඒ ඇතුලේ තියෙන්නේ රුවන් වැලි මේ මේ ශ්‍රී මහ බෝධින් වහන්සේගේ විහාරය ඒතර විහාරයේ පිහිටි ඒ කොටසට අපි කියනවා දෙවෙනි මළුව නම තමයි විහාර මළුව බුදුගෙයි පිහිටපු නිසා ඊළඟට තුන්වෙනුව දේවාල මළුව දේවාල මළුව කියන්නේ අපි අර මුලින්ම මල් අරගෙන ඇතුල් වෙලා දැන් ඔය පේන්නේ උඩ මළුව තියෙන්නේ උඩ මළුවෙන් දැන් ඔතන අපි නැග්ගේ එතකොට එතෙන්ද ඇවිල්ලා කොහම අපි වටේ ප්‍රදක්ෂිණා කරමින් වඩිනකොට අර ස්තෝත්‍ර වගේ ගිහි කට්ටියක් නිරවුණා නේද අන්න එතන තමයි ඒ කොටස තමයි දේවතා මළුව දේවාල මළුව කියන්නේ හේතුව මේ ජයස්ත්‍රීමා බෝධින් වහන්සේ ආරක්ෂා කරන්නේ කළු දේවතා බණ්ඩාර දෙවියෝ. ඒ එතන කරන්නේ කළු දේවතා බණ්ඩාර දෙවියන්ට පුද පූජා කරලා ස්තෝත්‍ර කියලා ආරක්ෂා කරන එක. එතකොට ඒ කළු දේවතා බණ්ඩාර දෙවියන් වෙනුවෙන් පුද පූජා කරන නිසා ඒ කොටස හඳුන්වනවා තුන්වෙනි මළුව හෙවත් කියන්නේ මේ දේවාල මළුව කියලා. සාමාන්‍ය ජනතාවට යන්න පුළුවන් ඒ එතෙන්ට විතරයි. අපි අපිත් ඒකන එතනින් එහාට ගියේ නැහනේ. එතනින් අපි ඒ ටික විතරයි වන්දනා. ඒ කියන්නේ වැලි මළුව, විහාර මළුව, දේවාල මළුවට විතරයි සාමාන්‍ය අයට වඳින්න අවසර තියෙන්නේ. නැත්තම් එතන බිල්දුර ඇත්තෝ කියලා දිවා රාත්‍රී ආරක්ෂාවේ යෙදෙනවා ඒ වෙනුවෙන්ම වෙන්වෙච්ච පිරිසක්. එතනින් උඩහට අපි අර ඔය පේන මල් ආසනේ තියා පැත්තේ අර වැටක් තිබුණානේ නේද පඩිපලක් එක්ක අර පිරිසක් හිටියේ පොලිසියක් හිටියේ අන්න එතනින් උඩට නැග්ගම අපි ඒකට කියනවා රන් වැට මළුව කියලා හතරවෙනි මළුව ඔය පේන්නේ දැන් රන් වැටක් පේනව නේද වටේ ඒ රන් වැට පිහිටි කොටසට අපි කියනවා රන් වැට මළුව කියලා පස්වෙනි එක උඩ මළුව උඩ මළුව කියලා කියන්නේ ඒ රන්වැට මළුව පඩිපෙලෙන් ඇතුල් වුණාම රන්වැට මළුව එතනිනුත් වටේට තියෙනවා පොඩි වැලි වැලි මළුවක් එතනිනුත් තව අඩි කීපයක් උසින් තව කොටසක් තියෙනවා ඒකට කියනවා උඩ මළුව කියලා. හයවෙනි එක මහ බෝ මළුව. ඒ උඩ මළුවටත් අඩි කීපයකින් තවත් ඉස්තරයක් කොටසක් තියෙනවා ඒක ක්‍රමක්‍රමයෙන් උසව එතන බෝධින් වහන්සේලා කීප නමක් වැඩ ඉන්නේ. මේකයි ඒ බෝ මළුව කියලා කියන්නේ මේ මහ බෝ මළුව. ඒතකොට බෝධි අපේ ජයස්තිහිමා බෝධි ශාඛාව විතරක් නෙවෙයි තව බෝධින් වහන්සේලා ඔබට පේනවා කීප නමක් වැඩ ඉන්නවා. හත්වෙනි මළුව තමයි වැඩහිඳිනා මළුව. වැඩහිඳිනා මළුව. ඒ වැඩහිඳිනා මළුවේ තමයි සංගමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ විසින් වඩමෝපු දඹදිව මුල් ජයස්ත්‍රීමා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩ ඉන්නේ මෙතනින් අර එහා පැත්තේ පේනවා අපි හෝම වටේට ගමන් කරද්දී අපට විහාරයෙන් එහා පැත්තේදී හරියටම බලා ගන්න පුළුවන් අර රන් වැටවල් ගහලා තියෙන කණු ගහලා තියෙන ඇත් හොඬයක් පමණ වට ප්‍රමාණිකින් විශාල බෝධි ශාඛාව තමයි ඒ වැඩ ඉන්නේ ඒක නිසා අපි කියනවා හත්වෙනි මළුව වැඩහිඳිනා මළුව කියලා ඊළඟට දැන් මම ඔයගොල්ලන්ට කියන්නම් මේ වැඩ ඉන්න අනුරාධපුරයේ ජයස්ත්‍රීමා බෝධින් වහන්සේගේ විශේෂතා පහක් තියෙනවා. හරිද? පළවෙනි එක තමයි දැනට ලෝකේ අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් ඇති පැරණිම වෘක්ෂය. ලෝකේ තවත් ලිඛිත ඉතිහාසයක් අඛණ්ඩව එන
किसीम वृक्षयाक लोके नहे पलवेनिम वृक्षे कियन्ने तियन एकम वृक्षे तमाई बह तमाई पूजनीय अवुरुदु कीयक्द गणन हदुवत मे वेन विट अपि सामान्यं क्रिस्तु पूर्व 236 तमाई मिहिंदु हामुदुरु वेडम करन्ने ईट अवुरुदु 10කට පස්සේ तमाई संगमित्ता वेडम करला श्री महाबोधि शाखाव पिहिटवन्ने एतकोट 200 क्रिस्तु पूर्व 246 एतोट दैन क्रिस्तु वर्ष 2024 मे वेनकोट අවුරුදු 2160ක් වෙනවා අවුරුදු 2160ක තාමත් මේ ඉතිහාසය ලිය වෙනවා පළවෙනි කාරණාව අනිත් කාරණාව තමයි ලෝකේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට එක්ක ඉපදුණු සහජාත වස්තු 7න් දැනට සජීවීව වැඩ ඉන්න එකම වස්තුව වස්තු 7 මතකයිනේ මොනවද ඈ යශෝදරා දේවිය සම්නාමතිය කාලුදායි අන්තක ශ්‍රී මහා බෝධිය සතර මහා නිධානය කියන අජානියක් කියන මේ හත ඒ හතෙන් අනිත් වස්තු හත මේ කියන්නේ සිද්ධාර්ථ ගෞතමියොත් එක්ක එකම දවසේ එකම මොහොතේ උපන්න දිවි වෙච්ච ඒවා නමුත් මේ වෙනකොට लोके सजीवीव वेड़े इन्ने ए सहजात वस्तुंगें मे अनुराधपुरी वेड़े इन्न अपट पेन बोधिन हंसीन विचरा देख तुंगनी एक तमाई विशेष मदे सिद्धार्थ गौतमयन हंसे बुद्धत्तेट पत्तेन आकारे सजीवीव विंदपु हेवन दीपु देख्क एकम पूजनीय वस्तु हतरवेणी परंपरा हेतु धर्माशोक रज्जुरुवो श्री महाबोधि शाखाव मेधुहाम दुरंगिल्लीम लंकावट लबादेन विशाल आश्चर्य ඒකෙන් රජුරුව තමන්ගේ දේවියට වඩා ආදරය කරලා ගෞරව කරලා පුද පූජා කරා බෝධින් වහන්සේට මේ ධර්මාශෝක රජුරුවන්ට හිටිය මිත්‍යා දෘෂ්ටික බිරිඳක් විසවක් තිස්ස ආරක්කා කියලා ඇය අල්ලත් දීලා විෂ කටු යොදලා ඒ තිබුණු ශ්‍රී මහා බෝධිය මරනවා හැබැයි මේ මරන්න කලින් තමයි ඒ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂින ශාඛාව වෙන් කර ලංකාවට ගෙනාවේ. ඒ ගෙනා ඒ ලංකාවට ගේන්න වෙන් කරනකොටනේ ආශ්චර්ය පෑවේ. ඒකෙන් පස්සේ තමයි ඉරිසියා කරලා ඒ බෝධිය මැරුවේ. එතකොට අපට මුල් ශාඛාව දක්ෂින ශාඛාව තමයි මේ වැඩේ ඉන්නේ. එතන මුල් ශාඛාව මැරුණා. දෙවෙනි පරම්පරාවක් හටගත්තා. ඒ දෙවෙනි පරම්පරාවේ හටගත්ත බෝධි ශාඛාව පස්සේ කාලේ බෙන්ගාලි ජාතික සසංක කියලා ආක්‍රමණිකයෙක් එනවා ඒ ආක්‍රමිකයා මේ සම්පූර්ණ දෙවනි ශාඛාවත් විනාශ කරනවා එතකොට එතනින් තුන්වෙනි පරම්පරාවක් ඇති වුණා තුන්වෙනි පරම්පරාව දැන් සියවස් ගානකට කලින් ඡන්ද මාරුතියක් ඇවිල්ලා මුළු මේ බුද්ධ ගයා ප්‍රදේශෙතම විනාශ වුණා ඒ තුන්වෙනි එතනිනුත් ආපහු නැවත මූලයක් ඇවිල්ලා දැන් එතකොට අද ගමදීව වඳින්න ගියාට පස්සේ දැන් ඔබට තේරෙනවා වැඩි ඉන්නේ කීවෙනි පරම්පරාව හතරවෙනි පරම්පරාව. එතකොට ඒ එහි වැඩ ඉන්න බෝධින් වහන්සේ ඔය කීන සහජාත වස්තුන් වලට හා බුදුහාමුදුරුව බුදු වෙච්ච දේ සජීවීව විඳපු ශාකාවක් නොවේ. එතකොට දැනට ලෝකේ විශේෂත්වය තමයි මේ බෝධින් වහන්සේ. අනිත් එක තමයි මේ වර්ධනය අපිට පේනවා මේ අනේ මේ ඔක්කොම බෝධින් වහන්සේලා ඇසතුගස්නේ පන්සල් වල තියෙනවා බලන්න ඇසතු අපි කියන්නේ වනස්පතිය කියලා ඇසතු බෝධින් වහන්සේලාගේ ස්වභාවය තමයි ඉතාම ඉක්මනින් විශාලට වර්ධනය වෙනවා මහත් වෙනවා වර්ධනය වෙනවා අතුපතර යනවා ඊළඟට ඒක විනාශ වෙනවා ඉක්මනින් දරා ගන්න බැරුව හැබැයි දැන් අපි කියවනේ මේ බෝධිසාරකට අවුරුදු 100ක් වෙනවා
පොළොන්නරුවට යනවා. හරිද? පොළොන්නරුවට ගියාට පස්සේ මේ බෝධින් වහන්සේ මේ මේ ඔක්කොම මෙහෙම නගර තිබුණ නැහැ. ඒවා මෙනකොට මේ වල් අලියේ ඉන්න මහා තර්ජනයකට ලක් වුණා. හැබැයි මේ නුවර කලාවියේ මිනිස්සු නුවර කලාවිය කියන්නේ විශාල භූමිය භූමි ප්‍රමාණය නුවර කලාවිය කියන්නේ දැන් ගත්තොත් දැනට කියන්නේ සීමා වැව් තුනක් නුවර කලාවිය මොකද්ද නුවර වැවයි කලා වැවයි පදවිය වැවයි එන පදවිය කියනකොට ඔය මැදවැච්චිල දෙහා පැත්තේ ගොඩාක් දුරයි හරි මේ නුවර කලා පදවිය කියන වැව් තුනෙන් පෝෂණය වෙන ප්‍රදේශය තමයි නුවර කලාවිය කියන්නේ මේ නුවර කලාවියේ මිනිස්සු හරි ලස්සන වැඩක් කරලා තියෙනවා ඒගොල්ලේ වාහන අරගෙන ඉන්නව නෑනේ ඒ මිනිස්සු අසල පොයේ දවසට දරමිටි බැඳගෙන ඔළුව උඩ තියාගෙන පයින් ඇවිල්ලා මහා දහස් ගානක් සැනක මේ මළුවට එක්කහුවෙලා හරි එක්කහුවෙලා එතකොට මේ මිනිස්සු කාර්තු බෙදා ගන්නවා කතියක් මාතියක් කොහොම මේ මිනිස්සු මේ ගමෙන් මේ ගමෙන් මේ ගමෙන් මොනවද කරන්නේ අර ගෙනාපු ඔක්කොම දරමිටි කොට ගහලා වල්ලලින්ගෙන් සතුරන් සතුරු වදුරු වලින් මේ බෝධින් වහන්සේ ආරක්ෂා කරගන්න එළි වෙනකන් ගිනි මැල ගහලා තල්පතිය. එළවලා. අන්න එතකොට දැන් බලන්න එතකොට මේ සාමාන්‍ය ජනතාව මේ බෝධි ජීවිත පරිත්‍යාගයෙන් රජවරු ගියානේ. රජවරු ඔක්කොම පොළොන්නරුවට ගියා. මේ රට රජ රට සාමාන්‍ය මිනිස්සු දරමිටි බැඳගෙන අතර පොය දවසට ඇවිල්ලා මේ කාලේ එනකන් අපේ ගම ඔය තියෙන්නේ තිරප්පනේ හල් මිල් කුල්ලාම ඔය තියෙන බුලන් කුලම ඔයගේ පැරණි ගම් තියෙනවා මේ ගමෙන් මේ කොටස මේ කොටස මේ කොටස ඔහොම ඊළඟ ඇසර පොය වෙනකම් බෙදා ගන්නවා බෙදාගෙන ඒ මිනිස්සු අරගෙන ආපු දරවල් ගොඩවල් ඉදි වෙනකම් ගිනි මැල ගහගෙන ඒ මිනිස්සු පැල් රැක්කා ඒ කියන්නේ පැල් රැක්කේ කියන්නේ මේ බෝධින් වහන්සේ ආරක්ෂා කරගත්ත එහෙම තමයි බෝධිය ආරක්ෂා වුණේ එහෙම කෙනෙකුට සින්දු අහනවා සින්දුත් තියෙනවා මතක් කරනවා මොකද असाधारण अदलगन दीपिका प्रियदर्शनी की महिंद चंद्रशेखर लीलती जय सिरिमा बोहा मुद्रुवे अदे धरमिटी यद्दा रायनिधि वेरुआ गिनी मेल गहगेन ढकियापटाद यद जय सिरिमा बोहा मुद्रुव ए समाज पीड़ने किया गिनी मेल गहगेन विहार मलुव देवाल मलुव प्रभु अथमस्थानाधिपतिवसर गशेष नूर फलाविये अपे मुतुम निश्चितमय मेव आरक्षा करे कितन परंपरावल वर्तमान तरुण वर्तमान आयट अविल मेम वेलीमलु वलंगीद बलांगिन्नकोट अर रटे इन्न प्रभु कियन देशपालकियो व्यापारिको कौरुहरि विशेष आय अर रन वेटिंग हे आट गिहिल्ल उडमलुव दकिनकोट तमंग हितट मुखद्द तियेन्ने मेक हितेन मेक असाधारणयक अपट वेच्चयि अपि मुतुम निश्चितमय නිදිවරාගෙන පැලඳකලා ආරක්ෂා කරේ එහෙව් අපට අද යන්න අවතරයක් නැහැ කියලා කිහිම කතාන්දරක් තියෙනවා. එතකොට දිනපතාම කරන පූජාවල් තියෙනවා. ඒක තේවාව නමින් හඳුන්වනවා. විශේෂයෙන්ම මේ මලු ඇමදීම, ඔය මහා මලුව, බෝ මලුව හා උඩ මේවා හැමෝටම ඇමදින්න අවස්ථාවක් නැහැ. බෝ මලු විහාර පරම්පරාවේ දික්කුවකට විතරයි උඩමලුව ඒ කියන්නේ උඩමලුවෙන් එහා පැත්තේ මලු අමදින්න පුළුවන්. හාමුදුරුවන්ට ඉතන ඒත් අපටත් බෑ. ඒ කියන්නේ හැම හාමුදුරුවන්ටම බෑ අනිවාර්යෙන් මේ උඩමලුව පන්සල කියලා තමයි කියන්නේ අටමස්ථානයේ පන්සලට. උඩමලුව විහාර පරම්පරාවේ භික්ෂුවක්ම විය යුතුයි. ඒක අපි මිදුල් අමදිනවා වගේ ඕනවට එහෙම කරන්නත් බෑ. ඒකේ කතාවක් තියෙනවා. හරියට සම චතුරස්‍රාකාර කොටු හිටින ඔටෝවල තමයි දැකලා ඇති ඒක චිත්‍රයක් ගැනද වගේ ඒකට විශේෂ ඉදල් වර්ගයක් හදලා තියෙනවා ඒ කට්ටිය මුලින් කොළේව අතු ගන්නවා ඒවා අයින් කරලා ඉවරලා ඊට පස්සේ අර තියෙන රටා දාලා ඒ රටාව තමයි සම චතුරස්‍රාකාරව හදලා ඒ කට්ටියගේ රටාවක් තියෙනවා ඒ රටාවට තමයි මේ තේවාව හැටියට මේ දේවල් කරන්නේ එතකොට පිරිසුදු කරන ඒවා උදේ දවල් හවස බුද්ධ පූජාව පවත්වලා හේවිසි ගහලා ඒ දේවල් සිද්ධ කරනවා වාර්ෂිකවන කරන
මංගල්‍ය තියෙනවා හතරක්. එකක් තමයි අලුත්සහල් මංගල්‍ය. අලුත්සහල් මංගල්‍ය කියන එක දැන් කිව්වනේ. ඒ කරන්නේ දුරුතු මංගල්‍ය කියලා කියන හේතුව අලුත්සහල් මංගල්‍යද කියන තවනවා තමයි දුරුතු මංගල්‍ය. දුරුතු මංගල්‍ය කියන්නේ ඒ කරන්නේ දුරුතු පොය දවස්. ඒ කියන්නේ ජනවාරි පොය දවස් කරන නිසා මේ නුවර කලාවියේ මිනිස්සු තමන්ගේ අත්යන්නේ නොවිඳුල් ප්‍රධාන කොටස ගෙනල්ලා බෝධින් වහන්සේට පූජා කරනවා. කිරිපත් හදනවා. විශේෂයෙන්ම සතරම් පාත්‍රවල තමයි පූජා කරන්නේ. මිනිස්සුන්ට සතරම් පාත්‍ර නැහැ. දැන් වෙනකොට ඉතින් අටමස්ථානේ උඩමළුවේ පන්සලේ ඒවා හදලා තියෙන සුරක්ෂිතව ඒවා පූජාවක් විදිහට සතරම් පාත්‍රවල මේ කිරිපත් හදලා පූජා කරනවා. දෙවෙනි එක තමයි පරණ අවුරුදු මංගල්‍යය. පරණ අවුරුදු මංගල්‍ය කරන්නේ අලුත් අවුරුද්ද ලබන්න දින 5කට කලින්. ඉතින් අලුත් අවුරුද්ද 13 වෙනිදා නම් ඊට දින 5කට කලින් 7 වෙනිදා විතර තමයි මේ අලුත් පරණ අවුරුදු මංගල්‍යය කරන්නේ. ඒකට බුද්ධ පූජාව, දේව පූජාව, බෝධි පූජාවල් කරනවා. උඩමළුවේ සියලුම ස්වාමින් වහන්සේලා හා රාජකාරී ගම්වල වැසියෝ සහභාගී වෙනවා. රාජකාරී ගම්මාන කියන්නේ පොලියම් කුලම, කෙප්පෙටියාව, මැදවැත්තිය, පෙරිය කල්ලංචිය, තිරප්පනේ, බුලං කුලම, හල්මිල්ල කුලම ඔය වගේ තියෙන රාජකාරී ගම්මාන. අදටත් ඒවා තියෙනවා. ඒ අයට විශේෂ පරිගෙවන්නේ නැහැ. රජවරු දීපු නින්දගම් කිත්තස තියෙනවා. මේ මිනිස්සු ඒවා වගා කරගෙන ආදායම් කරගෙන මෙතෙන්ද රාජකාරී කරනවා. ඒකත් එක්කහුව කරනවා. කරන්නේ මොකක්ද දන්නවද? මෙතන බෝධින් වහන්සේ ළඟට ඇවිල්ලා බෝධියටයි විශේෂයෙන්ම කළු බණ්ඩාර දේවතාවුන් අපි කියන්නේ දේවාල මළුවේ මේ කළු බණ්ඩාර දෙවියන්ට වට්ටෝරුවක් ලියාගෙන ඇවිල්ලා කියවනවා ගිය අවුරුද්දේ කරපු දේවල් බෝධියේ වෙනුවෙන් හා සංවර්ධනය වෙනුවෙන් ආරක්ෂා වෙනවා. ඊළඟට ලබන අවුරුද්ද අපි කරන්න ලෑස්ති වෙන්නේ මොනවද කියන එකක් කියලා පොරොන්දු වෙනවා. ඒක තමයි ඒකේ විශේෂත්වය. තුන්වෙනි උත්සවය තමයි අලුත් අවුරුදු මංගල්‍යය. ඒක අලුත් අවුරුදු මංගල්‍යය කිව්වට අප්‍රේල් මාසයේ මේ අපි ගන්න අවුරුද්දට කරන එකක් නෙවෙයි. බෞද්ධයන්ගේ මංගල්‍යය තමයි වෙසක් පෝය. එතකොට මේ අලුත් අවුරුදු මංගල්‍යය කරන්නේ වෙසක් පෝය ලැබෙන්න පෙර වීසානකට උදා වෙනකොටම සිදු කරනවා. අපි ඒකට නානු මුර මංගල්‍යය කියලා කියනවා. නානු මුර මංගල්‍යය. නානුමර මංගල්‍යය කියන්නේ මුලින්ම බෝධින් වහන්සේ දේවාල මේ දේවල් ඔක්කොම පුද පූජාවල් කරනවා. පුද පූජාවල් කරලා ඉවර වෙලා විශේෂයක් කරනවා. බෝධියට ආභරණ කැළඳීම. හරි. දැන් අපි කියවනේ මේ බෝධින් වහන්සේ දෙවන පෑතිස්ස රජු ලංකා රාජ්‍ය පිදුවා කියලා. එතනින් පස්සේ බෝධින් වහන්සේ රජ කෙනෙක් හැටියට තමයි මිනිස්සු සැලකුවේ. අන්න මේක සංකේතවත් කරන්න මේ වෙසක් පෝය වීසා නැකතට කරන්නේ මේ අර ඇත්සොඳයක් පමණ තියෙන බෝධිසාකාව මුලින්ම සුදු අලුත් පෙදිවලින් ඔතනවා. පෙදිවලින් ඔතලා ඊළඟට කරන්නේ ආභරණ පළඳනවා. අර රජ කෙනෙකුට තියෙන අර මාල, ඒ තියෙන තෝරේ තියෙන රජ කෙනෙකුට අවශ්‍ය කරන සියලුම රත්තරන් ආභරණ උඩමළුවේ පන්සලේ කැම්පස් කරලා තියෙනවා. ඒක විශේෂයක්. රජ කෙනෙකුට වගේ රාජාභිෂේකයක් වගේ සම්පූර්ණ රජ ඇඳුම් පළඳවනවා. ඊට පස්සේ නානුමර මංගල්‍ය කියලා කියන්නේ මේ තියෙන විහාරය. අපි කියමු විහාර මළුව. විහාර මළුවේ වැඩ ඉන්න ප්‍රධාන බුද්ධ ප්‍රතිමා වහන්සේ ට පූජාවක් කරන එක නානුමර කියලා කියන්නේ නාවනවා. බුදු පිළිමේ නාවන්නේ නැහැ. එතන කරන්නේ මේ බුදු පිළිමේට විශාල කණ්ණාඩියක් ගෙනල්ලා ඒකේ ප්‍රතිබිම්බයේ කණ්ණාඩියට පේන්න සලස්සලා එතකොට ඒ කණ්ණාඩිය තමයි අර නානු හදලා අර අපි අවුරුදු දිස ගන්න ඒ නානු හදලා කණ්ණාඩියට පේන බුද්ධ රූපේ තමයි නාවන්නේ. කණ්ණාඩිය තමයි නාවන්නේ. ඒක තමයි නානුමර මංගල්‍ය කියලා කියන්නේ. ඒ එහෙම පූජාවක් කරනවා. අවසාන එක කාර්තික මංගල්‍යය. කාර්තික මංගල්‍යය කියලා කියන්නේ ඉල් පෝය දවසේ. ඉල් කියලා කියන්නේ නොවැම්බර්. නොවැම්බර් පෝයේ කැති නැකතින් නැකත් තියෙනවා. ඒ නැකත්වල කැති තියෙන නැකතින් නිසා තමයි කාර්තික මංගල්‍යය කියලා කියන්නේ. ඒක කරන්නේ විෂ්ණු දෙවියෝ වෙනුවෙන්.
මොකද අපි අර මහාවංශයේ කීමාණුව පිළිගන්නවා බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය පිටින අය විෂ්ණු දෙවියෝ මේක ලංකා රාජ්‍ය අවුරුදු 5000 සාතනෙ ආරක්ෂකරන්න බාර දුන්නා කියලා. ඉතින් ඒක පසුකාලීනව Hindu මතත් එක්ක මහාවංශෙන් ජීවිත එක ඒ කිසේ වෙතත් ඒක අනුව ඉල් මාසේ කැටි නැගතින් කරනවා නොවැම්බර් වල විෂ්ණු දෙවියන්ට පූජාවක් ආරක්ෂාව පිණිස. ඒ ටික තමයි කියන්නේ රජයෙන් කරන විශේෂ දෙයක් තියෙනවා. පුරාණ චාරිත්‍රානුකූලව ලංකාවටම මහ නියං කාලයක් ආවොත් රජයේ තීරණය කරන දවසට අනුරාධපුරයේ දිසාපතිතුමා ප්‍රධාන රජයේ නිලධාරීන් සියලු දෙනාම මහ ජනතාව එක්වලා දිනයක් වෙන් කරගෙන ඉසුරු මුනියට ගිහිල්ලා ඉසුරු මුනියේ ඉඳලා තිසාවැවේ පැන්කල 150ක් අලුතෙන්ම අරගෙන රාජකීය පෙරහැරකින් බෝධින් වහන්සේ වෙත ඇවිල්ලා බෝධිය නාවනවා. උඩමළුවේ භික්ෂුන් වහන්සේලායි අටමස්ථානයේ භික්ෂුන් වහන්සේලායි රැස් වෙලා වැසි පිරිත කියනවා. විශ්වාසයක් තියෙනවා අද උනත් එහෙම ඒ පූජාව කරාම ලංකාවට නියන් තත්ත්වය අඩු වෙනවා කියලා. ඒ කියන්නේ ලංකාවේ නියඟයක් පටන් ගන්නවා තමයි කවදාවත් ඒක එක දිගට අල්ලලා යන්නේ නැහැ. ඒක කොහොම හරි තමනේ වෙනවා. ඉතින් ඒ වගේ දේවල් කරනවා. අදුගෘහිත දෙවියෝ තමයි කළු දේවතා බණ්ඩාර දෙවියෝ. විශේෂ සුවිශේෂී ඒ ආරක්ෂාවක් මේ නුවර කලාවියේ මිනිසුන්ට ලබා දෙනවා කියලා මේ පළාතෙන් දැන් අපේ මැතිවර දකුණේ කතරගම දෙවියෝ එහෙම විශ්වාසයක් තියෙනවා වගේ සබරගමුවේදී සමන් දෙවියෝ විශ්වාස කරනවා වගේම අපේ ප්‍රතිවල වැඩිය ප්‍රසිද්ධ නැති වුණාට මේ නුවර කලාවියේ මිනිස්සු කළු දේවතා බණ්ඩාර දෙවියන්ට ලොකු ගෞරවයක් ආරක්ෂාවක් විශේෂයෙන්ම ඔය දරුව නැති අයට දරු ඒ කියන්නේ එහෙම ඉස්සර කියනවා ඔය පිළිමි පුතෙක් ඔය ගොඩාක් විවාහ වෙච්ච අය දරුව බලාපොරොත්තුෙන් ඇවිල්ලා මේ බෝධින් වහන්සේට බාරහාර වෙලා එහෙම කියනවා. තරණ කවියකුත් කියන මේ කියන්නේ ගමේ ඉඳන් බත් බැඳගෙන තිසාවැවට එන්නයි තිසාවැවේ රන් නෙළුමේ බත්තාගෙන කන්නයි එතන ඉඳන් පේවි පේවි උඩමළුවට එන්නයි උඩමළුවේ බෝධිසාමි පිරිමි පුතෙක් එන්නයි. ආනෝ අපි කියාගෙන කියාගෙන මිනිස්සු ඇවිල්ලා විශේෂයෙන් පොල් පැල තමයි පූජා කරනවා කියන්නේ. පොල් පැල බිඳ කරලා ඊළඟට ඒ පිරිමි දරුවෝ ප්‍රාර්ථනා කරලා එහෙම විශාල බලයක් තියෙනවා කියන එක විශ්වාස කරනවා. හරි. එදිනේ දීමා බෝධි දැන් ආවට වෙලා ධර්ම ශ්‍රවණය. දැන් අපි ඕම්